ඔයාලා හැමෝම දානකන් බලාගෙන හිටපු වීඩියෝ එකක් තමයි ඔන්න අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට මතක ඇති මම AliExpress එකෙන් ටැබ්ස් දෙකක් ඕඩර් කරා. එකක් රුපියල් 50000ක් විතර වටින ටැබ් එකක්, අනිත් එක රුපියල් 70000ක් විතර වටින ටැබ් එකක්. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක මේ රුපියල් 50000කට ඕඩර් කරපු ටැබ් එක අන්බොක්ස් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මම කලින් දාපු වීඩියෝස් බැලුවා නම් ඔයාලා මේ වෙනකොටත් දන්නවා මේ ටැබ් එකට කොච්චර ටැක්ස් එකක් වැදුනද කියලා. ඉතින් මේ ටැක්ස් වීඩියෝ එක ඔයාලා තාමත් බැලුවේ නැත්නම් මම පළා ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ වීඩියෝ එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඔයාට ඒ ලින්ක් එක හරහා ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්නත් පුළුවන්. හරි එහෙනම් අපි ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා මේ බොක්සස් අන්බොක්ස් කරලා බලමු මේ වගේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා ඊට හැපැත්තේ බෙල් icon එකත් all දාලා click කරන්න. ඊළඟට පුංචි ad එකක් යනවා. ඔයාට මේ ad එක අවශ්‍ය නැත්නම් fast forward කරලා මේ ad එක මග හරින්නත් පුළුවන්. මේ තියෙන්නේ ලන්සු තියන්න පුළුවන් ලෝකයේ ලොකුම සයිට් එකක්. ඔයාට මේකේ තියෙන ක්‍රීඩා වලට ලන්සු තියලා ඒවා ජයග්‍රහණය කරොත් ගොඩක් මුදල් ලිපීමේ හැකියාව තියෙනවා. මුල්ම වතාවට ඔයා මේකට ලියාපදිංචි වෙනකොට ටෙක්මාස්ටර් 1 කියන කේතය භාවිත කරොත් එහෙම ඔයාට රුපියල් 35000ක් දක්වා අමතර දීමනාවක් ලබා ගන්නත් පුළුවන්. ලන්සුවක් තියන්න කලින් ඔයා තැම්පත් කරන මුදල අනුව ඔයාට ලැබෙන දීමනාව වෙනස් වෙනවා. ඔයා මේකට ලියාපදිංචි වුණාට පස්සේ ඔයාගේ යූසර් නේම් එකයි රහස් සංඛ්‍යාව බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාගේ ඊමේල් එකත් පහත සඳහන් කරන්න තියෙනවා. ලියාපදිංචි වෙනවත් එක්කම දීමනා මුදල් ලබා ගන්න කියලා බොත්තමක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ බොත්තම ක්ලික් කරලා මුදල් තැම්පත් කරලා ඔයාලට පුළුවන් අමතර දීමනා මුදල් ලබා ගන්න. පැකේජ් එක ඇතුලේ අපිට බොක්සස් දෙකක් ඇවිල්ලා තිබුණා. එකක් ටිකක් ලොකු බොක්ස් එකක්, අනික ටිකක් පොඩි බොක්ස් එකක්. මේ පොඩි බොක්ස් එකේ උඩ කොනට වෙන්න ඔයාලට පේනවා ඇති Freon A5 Fold Folio Case කියලා print කරලා තියෙනවා. ඉතින් මේ වෙනකොටත් ඔයාලට idea එකක් ඇති මං ගෙනලා තියෙන ටැබ් එක මොකක්ද, මේ පුංචි බොක්ස් එක ඇතුලේ මොකක්ද තියෙන්නේ කියලා. මම AliExpress එකෙන් order කරේ Freon A5 කියන ටැබ් එක සහ ඊට අදාළ පවුච් එක. මේ දෙකටම මට රුපියල් 53000ක් වගේ වියදම් වුණා. මේ පවුච් එකේ ගොඩක් හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් මට බලා ගන්න පුළුවන්කම තිබුණා. ඒ වගේම තමයි ගොඩක් ලස්සන ඩිසයින් එකකට මේ පවුච් එක හදලා තියෙනවා. ඔයාලට පේනවා ඇති පවුච් එකේ යට කොටසට වෙන්න මේ වගේ මැට් රබර් ෆිනිෂ් එකක් තියෙන විදිහට තමයි එයාලා මේ පවුච් එක ඩිසයින් කරලා තියෙන්නේ. පවුච් එක පැත්තකින් තියාගෙන අපි ටැබ් එක දිහාට හැරෙමු. මෙන්න මේ වගේ ගොඩක්ම ගොඩක් ලොකු බොක්ස් එකක තමයි අපේ ටැබ් එක අපිට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ බොක්ස් එකේ උඩට වෙන්න Freon Pad A5 කියලා print කරලා තියෙනවා. ඒ වගේම Freon logo එකත් අපිට බලා ගන්න පුළුවන්. අපි ඕඩර් කරලා තියෙන ටැබ් එකේ ලස්සන ෆොටෝ එකකුත් බොක්ස් එකේ ඉස්සරහා පැත්තේ අපිට ගොඩක් ලොකුවට බලා ගන්න පුළුවන්කම තියෙනවා. බොක්ස් එක සම්පූර්ණයෙන්ම පොලිතින් සීල් එකකින් කවර් කරලා තමයි එවලා තිබුණේ. බොක්ස් එකේ පිටිපස්සට වෙන්න මේ ටැබ් එකේ ඉමි නම්බර්ස් වගේම මම මිලදී අරන් තියෙන ටැබ් එකේ මෙමරි එක සහ RAM එක අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මම මිලදී අරන් තියෙන්නේ 8GB RAM එකක් සහ 256GB ROM එකක් තියෙන version එක. මේ Freon A5 කියන ටැබ් එක නිකම්ම නිකන් ටැබ් එකක් නෙවෙයි. සුපිරිම සුපිරි ටැබ් එකක් කියලා කිව්වොත් මම හරි. ඉතින් මේ ටැබ් එකේ ෆුල් රිවිව් වීඩියෝ එකකුත් මම වෙනමම අරගෙන එනවා. අන්න ඒ නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell එකත් all දාලා තියාගන්න. අපිට මේ ටැබ් එක ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. පොලිතින් සීල් එක අයින් කරගත්තට පස්සේ අපිට ගොඩක් ලස්සන මැට් ෆිනිෂ් එකක් තමයි බොක්ස් එකේ බලා ගන්න පුළුවන්කම තිබුණේ. ඔයාලට පේනවා ඇති මේ බොක්ස් එකේ යට වෙන්නත් අපිට සීල් ස්ටිකර්ස් දෙකක් බලා ගන්න පුළුවන්. අපි මේ සීල් ස්ටික එකත් දැන් අයින් කරගමු. බොක්ස් එක ඕපන් කරනවත් එක්කම බොක්ස් එකේ උඩටම වෙන්න අපිට මෙන්න මේ විදිහට ටැබ් එක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ටැබ් එකත් පොලිතින් එකකින් කවර් කරලා තමයි තිබුණේ. ටැබ් එක අතට ගත්ත ගමන්ම ගොඩක් හොඳ බරක් නම් තේරුණා. ඒ වගේම තමයි ගොඩක් ස්ලිම් කියලාත් තේරුණා. ඉතින් ටැබ් එක ගැන කතා කරන්න කලින් අපි බලමු බොක්ස් එකේ තවත් මොනවද අපිට ලැබිලා තියෙන්නේ කියලා. මේ විදිහේ සිම් රිමූවල් ටූල් එකක් බොක්ස් එක ඇතුලේ ලැබිලා තියෙනවා. ඒ වගේම චාර්ජින් ඩොක් එකකුත් ලැබිලා තියෙනවා. මට ෂුවර් නැහැ මේක ෆාස්ට් චාර්ජින් ඩොක් එකක්ද කියලා. අපි මුලින්ම මේ චාර්ජ් එකත් ෆාස්ට් චාර්ජින් සපෝට් කරනවද කියලා බලමු. චාර්ජකේ නම් සඳහන් කරලා තියෙන 12 වොට් කියලා. ඒ වුණාට මට ෂුවර් මේ ටැබ් එකට 18 වොට් වත් ෆාස්ට් චාර්ජින් සපෝට් කරනවා ඇති. ඉතින් ඒ දේවල් අපි ෆුල් රිවිව් වීඩියෝ එකේදී කතා කරමු. චාර්ජින් ඩොක් එකකට අමතරව අපිට මෙන්න මේ විදිහේ Type C චාර්ජින් කේබල් එකකුත් මේ බොක්ස් එක ඇතුලේ ලැබිලා තිබුණා. ඒ වගේම තමයි ගොඩක්ම ගොඩක් ලොකු පොතක් වගේ user manual එකකුත් අපිට මේ බොක්ස් එක ඇතුලේ බලා ගන්න පුළුවන්කම තිබුණා. ඉතින් මේ දේවල් ටික තමයි බොක්ස් එක ඇතුලේ අපිට බලා ගන්න පුළුවන්කම තිබුණේ. දැන් අපි බලමු ටැබ් එක කොයි වගේද කියලා. ඇ
ඇබ් එක අතට ගන්නකොටම තේරෙන දෙයක් තමයි මේකේ build quality එක නම් superb. ඇබ් එකේ back එක සම්පූර්ණයෙන්ම metal වලින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ නිසාම මේ ටැබ් එකට ගොඩක් හොඳ බරක් තියෙනවා. ටැබ් එකේ screen එක සීරනවට මෙන්න මේ වගේ screen protect එකක් ගහලාමයි එවලා තිබුණේ. නමුත් මේක නම් ගොඩක් හොඳ screen protect එකක් කියන්න බෑ. Stick එකක් වගේ තමයි මේක ගහලා එවලා තිබුණේ. මේ ටැබ් එකේ මම දැකපු එක විශේෂ දෙයක් තමයි මේ ටැබ් එක ගොඩක්ම ගොඩක් සිහින්. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ මේක කොයිතරම්නම් සිහින්ද කියලා. මේ වගේ හීනි ටැබ් එකක් metal වලින් හදලා තියෙනකොට මේක පාවිච්චි කරන්නත් ගොඩක් ආස හිතෙනවා. අපි ඉක්මනින්ම ටැබ් එක on කරගෙන මේකේ display quality එක කොයි වගේද කියලා පුංචි idea එකක් දමු. ටැබ් එක සම්පූර්ණයෙන්ම සෙටප් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ මේ ටැබ් එකේ display quality එක කොයි වගේද කියලා. ගොඩක්ම ගොඩක් ලස්සන colors අපිට මේ display එක හරහා බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ ටැබ් එකේ display එක ඇතුළු හැම දෙයක් ගැනම අපි full review video එකේදී කතා කරමු. මොකද ඒ තරමට මේ ටැබ් එක ගැන අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මේ ටැබ් එක මම ඕඩර් කරේ රුපියල් 50000කට. 50000ක් ගෙවලා මේක ඕඩර් කරාට ලංකාවට ආවට පස්සේ රුපියල් 15000ක tax එකක් මට custom එකට ගෙවන්න සිද්ධ වුණා. එතකොට සම්පූර්ණයෙන්ම මේ ටැබ් එකට රුපියල් 65000ක් මට වියදම් කරන්න සිද්ධ වුණා. රුපියල් 65000ක් වියදම් කරලා වුණත් ගන්න පාඩු නැති ටැබ් එකක් තමයි මේක. මොකද ඔයා ලංකාවෙන් 8GB RAM එකක් තියෙන 256GB memory එකක් තියෙන මේ වගේ ගොඩක් හොඳ display quality එකක් තියෙන ටැබ් එකක් ගන්න ගියොත් අනිවාර්යයෙන්ම රුපියල් 110000ක් උඩ තමයි ඔයාට මිලදී ගැනීමේ හැකියාව තියෙන්නේ. ඔයාලා කාට හරි මේ ටැබ් එක මිලදී ගන්න අවශ්‍යයි නම් මම පල්ලා description එකේ links දාලා තියෙනවා. මේ links හරහා ගිහිල්ලා ඔයාලට මේ ටැබ් එක order කරන්න පුළුවන්. ඔයා මේ ටැබ් එක order කරලා හරියටම සති දෙකක් ඇතුළත මේ ටැබ් එක ඔයාලගේ post office එකට එනවා. post office එකට ආවට පස්සේ ඔයාට ගෙලා tax ගෙවලා මේ ටැබ් එක ගන්න පුළුවන්. හරි එහෙනම් අද මම ඔයාලට අරගෙන ආවේ Freon A5 ටැබ් එකේ unboxing video එක විතරයි. මේ ටැබ් එකේ full review video එකත් සුපිරියක් වේවි. අන්න ඒ නිසා අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා ඊට හැපැත් තියෙන bell icon එකත් ඔල් දාලා ක්ලික් කරලා තියාගන්න. අදට ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.